ආයුබෝවන් තෙරුවන් සරණයි සුබම සුබ දවසක් ගැමිරස YouTube channel එක සමග එකතු වෙලා ඉන්න ඔයාලා හැම දිනාටම අද අපි ඔයාලට කියලා දෙන්නේ ඉතාම රස ඒ වගේම ගොඩක් සැරට හදා ගන්න පුළුවන් කෝනිස්ස බැදුම තමයි හදන්නේ මේ දවස්වල පවතින පැතිරීගෙන යන රෝගයට ඉතාම වටිනා කියන මිරිස් සැර වගේම ලූණු සැර ගම්මිරිස් සැර සුදු ලූණු සැර ඔක්කොම එකට කලවම් කරලා අපි අද හදන විදිය ඔයාලට අනිවාර්යයෙන්ම කියලා දෙනවා රසටම ඒ සඳහා අවශ්‍ය වෙන ද්‍රව්‍ය ටික තමයි අපි මේ තියාගෙන ඉන්නේ රැඳිලා ඉන්න එක දිගටම ගැමිරස YouTube channel එකත් එක්ක අපි යමු වීඩියෝ එකට හීනියට කපාගත්ත බී ලූණු ග්‍රෑම් 500යි හීනියට කපාගත්ත සුදු ලූණු ග්‍රෑම් 200යි සෝදා පිරිසුදු කරගත්ත කෝනිස්ස ග්‍රෑම් 100යි කැලිමිරිස් ග්‍රෑම් 50යි ගම්මිරිස් කුඩු මේසැහැඳි 2යි සියඹලා ඉස්ම ඕන වෙනවා අපි ඒකට අරගෙන තියෙනවා සියඹලා සෝස් එක අපි සියඹලා සෝස් එක හදන විදිය ඔයාලට අපි කියලා දීලා තියෙනවා පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි ඒ ලින්ක් එකක් දාන්නම් ඔයාලට බලා ගන්න කරපිංචක් ඉනිති 10ක් අපි අරගෙන තියෙනවා ඒ වගේම කුරුඳු කෑල්ලක් අරන් තියෙනවා පොල් තෙල් දාගෙන තියෙනවා අපි ලූණු මිරිස් හැම දෙයක්ම බැද ගන්න ඇති ප්‍රමාණයට දාගන්න මේ තියෙන්නේ මේ ගානට බැදුනහම ලුණු ටික අයින් කරගන්න. ඔයාලට තේරෙනවා මේක බැදිලා කියලා. තෙල් බීරින්න මේ වගේ භාජනයකට දාන්න. දැන් අපි කරපිංච ටිකත් ඒ විදිහටම බැද ගන්නවා. සුදුලුණු ටිකක් බදගමු සුදුලුණු ටිකක් දැන් බැදිලා හමාරයි අපි ඒ ටිකක් අයින් කරගමු හොඳට මතක තියාගන්න අන්තිමට තමයි කෝනිස්ස බදෙන්ට දාගන්නේ මොකද ඊට පස්සේ මේ ඔක්කොම එකට තමයි කලවම් කරගන්නේ මොකද කෝනිස්ස දැම්මහම කෝනිස්ස එකට සම්පූර්ණ පොල් තෙල් ටිකම උරා ගන්නවා ඒ නිසා අන්තිම මොහොතේ තමයි අපි කෝනිස්ස දාගන්න ඕන දැන් නම් කෝනිස්ස ටික බැදීගෙන එන්නේ දැන් අපි අමුතුවෙම තෙල් ටිකක් දාලා තමයි මේක බැදගන්නේ. කුරුඳු කොටු ටික දාලා බැද්දා. දැන් අපි දානවා. කැලි මිරිස් ටිකත් මේ විදිහට දාගෙන හොඳට බැදගමු. ඒකට අවශ්‍ය තරමටම ලුණු දාගන්න. මේකට ඔයාලට අවශ්‍ය නම් සීනි ඕනනම් දාගන්න පුළුවන්. අපි මේකට සීනි දාන්න යන්නේ මොකද සැරට ඕන නිසා මේ දවස්වල සැරට කනවනම් ඇත්තටම හොඳයි ඒ නිසා තමයි අපි සැරට හදන විදිහ වලට කියලා දෙන්නේ දැන් අපි හදාගත්ත සියඹලා සෝස් එක තමයි මේ දාගත්තේ මේකට සියඹලා යූස් කරන්න පුළුවන් අපි ළඟ තියෙන සියඹලා සෝස් අපි සියඹලා සෝස් ඒ නිසා දාන්න දැන් ඔන්න මිරිස් ටික බැදිලා නිසා අපි අර බැදගත්ත කෝනිස්ස සුදු ලූණු ලූණු කරපිංච ඒ හැමදේම මේකට දැන් එකතු කරගන්නවා මේ බදුම ඔයාලට මාසයක් වුණත් තියාගෙන කන්න පුළුවන්. ඒ වුණාට මේක මාසයක් තියෙන්නේ නැහැ. ඒක අපි දන්නවා අනිවාර්යයෙන්ම. මොකද මේක ඉතාම රසයි. මේක ඕනම කෙනෙකුට හොඳට රස විඳින්න පුළුවන්. ඒ නිසා මේක සතියක් දෙකක් වුණත් ඔයාලට තියාගෙන පිරිමහලා පාවිච්චි කරන්න පුළුවන්.
එනිසා හොඳට බදගන්න අම්මෙන් තියාගන්න එපා කිසිම දෙයක් දැන් අන්තිමටම අපි දාගන්නවා ගම්මිරිස් කුඩු ටික මෙහෙම ගම්මිරිස් කුඩු කිව්වට මේක අපි ගෙදර කොටාගත්ත කෑලි සමග තියෙන ගම්මිරිස් තමයි මේ තියෙන්නේ මේ විදිහට දැම්මහම මොකද ගම්මිරිස් වල කෑලි හැපෙනකොට රස වැඩි වෙනවා ඒකයි අපි මේ විදිහට දාගන්නේ ගම්මිරිස් පිටි කරලම දාගන්න එපා කෑලි වෙන්න දාගත්තාම මේක කටට අමුතු රසක් එනවා කනකොට ඔන්න රසම රස විදිහට කෝනිස්ස බෙදුම අපි හදලා ඉවරයි දැන් අපි මේක ලිපෙන් අයින් කරගන්නවා මේ අපේ රටේ පවතින වගේම ලෝකෙම පවතින මේ රෝගකාරකය නිසා ඒකට අවශ්‍ය වෙන සැර ආහාර ඒ වගේම ලුණු මිරිස් සුදු ලුණු ඒ හැම දෙයක්ම මිශ්‍ර කරලා හදාගත්ත රසම රස කෝනිස්සු බෙදුමක් තමයි අපි මේ තියාගෙන ඉන්නේ මේක ඇත්තටම හොඳයි මේ ආහාරය නිතර නිතර පාවිච්චි කරන්න පවතින ලෙඩ රෝග වලින් ගොඩක් දුරට හොඳ වෙන්න පුළුවන් පාවිච්චි කරනකොට ඔයාලා කල්පනාකාරීව පොඩියක් පොඩ්ඩක් වගේ පාවිච්චි කරන්න නැත්නම් තෙල් ආහාරයක් නිසා ඊට පස්සේ වෙන රෝගකාරක එන්නත් පුළුවන් ඒ නිසා මේ බැදුම ඔයාලට මාසයක් වුණත් තියාගන්න පුළුවන් නමුත් අපි දන්නවා මේ බැදුමේ පොඩ්ඩක් රස වැළුවොත් ඔයාලට මේක මාසයක් නෙවෙයි සතියක්වත් තියාගන්න පුළුවන් වෙයිද නැහැ ගොඩක් හදාගන්න බලන්න හදාගෙන මාසයක් දෙකක් තියාගන්න පුළුවන් හොඳට බෙදගන්න එකතු වෙන්න ගැමිරස YouTube channel එකත් සමග ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් අපේ ගැමිරස YouTube channel එක ගැන ඒගොල්ලන්ට පහදා දෙන්න කොහොමද ගමේ ආහාරයක් වසක් විසක් නැතුව හදාගන්නේ ඒ වගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි සුබම සුබ දවසක් අපි හමු වෙමු ඊළඟ වීඩියෝ එකෙන්